Hi, Bon, good day. Hey, no other. Hi, Bhavan teacher. Hi, Bhavan teacher. Hi. වෙන සද්ද හැර නිසා මම මයික් එක මියුට් කරලා තිබුණේ. ඔයාලා මේ කතා කරන්න ඕනි වෙලාවට විතරක් මයික් එක ඔන් කරලා අනිත් වෙලාවට මියුට් කරගන්න. හරිද? වීඩියෝ ටික නම් ඔන් කරගත්තට කමක් නැහැ. මට මූණු ටික බලා ගන්න. ටීචර්. ඔව්. අද ඔයාලට මම මොනා හරි අරගෙන එන්න කියලා කිව්වද ගිය සතියේ? ඔව් ටීචර්. ටීචර්. මොකද්ද මම අද අඳින්න කියලා දෙනවා කියලා කිව්වේ? වර්ෂාපතනයේ ලැබෙන ආකාරයෙන් ජලචක්‍රයෙන් දකින්නේ ඔය ගේන්න කියපු හාෆ් ෂීට් කොලේ ඔයාලට බිත්තිය හරි කොහේ හරි ජලචක්‍රේ මතක තියාගන්න තමයි මම කිව්වේ ලොකුවට ඇඳලා අපි එල්ලගමු කියලා. එනිසා ඉස්සෙල්ලම අපි ලොකු කොලේ අඳිමු. ඊට පස්සේ ඒක බලාගෙන ඔයාල ටියුට් එකේ ජලචක්‍රය අඳින්න ඕනි. ඒකට ජලචක්‍රේ රූප සටහන් දෙකක් අපි අද අඳිනවා. හරි. සලම ටීච එකක් අඳින්නම්. ඔයාල මට වැඩි ලස්සනට හැබැයි අඳින්න ඕනි. සුට්ටක් ඉස්සෙල්ලම බලා ගන්න ඕනි. මෙන්න මෙහෙම ගොඩ බිමක් ඇඳ ගන්න ඕනි මුලින්ම. නාඩියක් දෙන්න පුතේ. අනේ ඊට පස්සේ ගොඩ බිමේ මොනවද තියෙන්නේ? ඔයාලගේ කොටුව පිරෙන්න මේක අඳින්න ඕනි. දැන් ටීචර් කරන් ගියා තව චුට්ටෙම්ම වීඩියෝ එක ඕෆ් කරගන්න නැත්නම් මම පේන්නෙත් නෑ ඔයාලට. නෑ මම ඉස්සෙල්ලම රූප සටහන ඇඳහම ඔයාලා ඔයාලගේ පැන්සලෙන් ඇඳලා ඊට පස්සේ පාඩ කරලා ලස්සනට හදා ගන්න ඕනි. මම වෙලාවක් දෙනවා. ඊට පස්සේ ගස් ඇඳලා අපි පඳුරු දාමු. ඒ පඳුරු අස්සරට ඇඳ. ඊට පස්සේ ගොඩ බිමට එහාම මම අඳිනවා ටිකක් ඈතින්. මොකද්ද තියෙන්නේ? නිල් පාටින් මම කිව්වේ මොනවද අපි අඳින්නේ? ආගංගා. එහෙම නැත්තම් අපි ඔය වතුර තියෙන තැනක් ඇඳගත්තා. සාගරයක්. ගඟක් කියලා හිතමු. සාගරයක් වෙන්නත් පුළුවන්, මුහුදක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම උඩින් ජල වාෂ්ප ඝනීභවනයේ වෙලා මොනවද හැදෙන්නේ? වලාකුළු. ඔන්න වලාකුළු ටිකක් ඇඳගත්. මම නම් කරන්න කියලා දෙන්නම් පුතාලේ. ඊට පස්සේ රූප සටහන ඇඳලා ටිකට හරි කියලා කියන්න ඕනේ. එතකොට ඔන්න මෙහි වගේ තැන්වලින් ඉහළට යනවා. මම ලියාගන්න දෙනවා. ඊපස්සේ ගස්වැල් වලිනුත් ඉහළට යනවා. ඊට පස්සේ හැදෙනවා වලාකුළු. වලාකුළු වලින් ඊට පස්සේ අපි එක පැත්තට මීතර ටික දාමුකෝ නේද? නෑ. හරි. වලාකුළු හැදිලා ටීචර්. ඔව් මම මේ විදියට දාන්නම්. ඇත්ත රවුමක් එන්නේ නෑනේ පුතේ. හරිද? ඔන්න ඉන්න මං අඳිනකම්. ඊට පස්සේ වලාකුළු හැදිලා වලාකුළු වලින් ඊතල වලින් මොනවද වැටෙන්නේ ඇඳලා අඳින්න ඕන? වැස්ස. වැස්ස. හරි. ඔයාලට මේක අඳින්න පුළුවන්. මෙහෙම වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ මේ හරියෙන් හරි. ওই විදියට ඇඳ ගන්නකෝ දැනට. අපි සරල විදියට තමයි අඳින්නේ. ටීචර් හාෆ් ෂීට් කොලේ දැනගන්නේ. ෂීට් කොලේ අඳින්න ඕන. ගොඩ බිමක් ඇඳලා වතුර ටිකක් ඇඳලා ඊට පස්සේ වලාකුළු ඇඳලා වැස්ස ඇඳලා ලස්සනට ඊතල ටික ගහන්න ඕනේ. මම වීඩියෝ එක ඕෆ් කරගන්න නේද පුතේ? මම පේන්නේ නැහැනේ. මේ විදියට ඉන්නකො මම ඊතල ටික ආයෙ පැහැදිලිව අඳින්නම්.
ඔයාල මේ රූප කොලේ ටීචර් හාප් ෂීට් කොලේ ලකුවට ටීචර් ඔව් ටීචර් හාප් ෂීට් කොලේ අනිත් පැත්ත හරවලා අඳින්නද නෑ කමන්නේ ඔයාලට පහසු විදිහකට අඳින්න හරි සැලම රූප ටික ඇඳ ගන්න ඕන මට වඩා ලස්සනට අඳින්න ඕනි ටීචර් ගොඩකින් තියෙන තැන ගල්ලෙන්ද කමන්නේ නැද්ද කමන්නේ ඔයාලට ඕන නම් පොඩි හාවෙක් වගේ සතෙක් උනත් දාගන්න. මේ වැස්ස. අපි මෙහෙම දාමුකෝ. මේ වැන් වාෂ්ප විදිහට යනවා කියලා. චූටි වට. එතකොට ඔයාලට අඳුර ගන්න ලේසි වෙන ජලය වාෂ්ප විදිහට යනවා. කොට ඒක සම්බන්ධ කරන්න පුළුවන් අපිට. ගස්වැල් වලිනුත් ජලය වාෂ්ප විදිහට යනවා. හරි. ඊට පස්සේ ජල වාෂ්ප ගිහිල්ලා ගණී භවනයේ වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු වලින් ඇස වැටෙනවා. ඔව්. එතකොට ඔක චක්‍රය. ඊළඟට අදින්න ඕනද? ඔව්. ඉස්සෙල්ලම රූප සටහන අඳින්න. හරිද? ඊට පස්සේ ඊතල ටික දාගෙන යන්න රතු පාට. හරිද? ටීජ වැස්ස ගොඩබිමට වැටෙනව විතරක් අඳින්නද ගොඩබිමට තව ඔය මේ ජලයේ ප්‍රදේශයට වැටෙන වෙන්දර කමක් නැහැ පුතේ කොයි විදියට ඇඳ ගන්න බලන්න ලස්සනට පුළුවන් අය පාටක් කරගන්න ඉවරයි ටීජ ඉඳුවර ඉවරය හරිද දැන් ඔක ඉස්සෙල්ලම මේක ලොකු හාප් ෂීට් කොලේ ලස්සනට ඇඳ ගන්න ඕනි ඇඳලා පාට කරන්න ඕනි ඉතල ටිකක් ගහන්න ඕනි ඊට පස්සේ අපි මේක නම් කරගන්න නම් කරගන්න කලින් වැඩේ මේ වැඩේ ඉවර කරගන්න ඉතල ඇඳ නැතම් මම දෙන්නම් විනාඩි 5යි 50 වෙනකොට වැඩේ ඉවර කරන්නකෝ ටීචර් අතු පාදින්මද මේ ඉතල ඇඳින්න ඕනේ පාටින් ඇඳුත් පැහැදිලි. දැන් ඔයාලා ළඟ රතු පෑනක් නැත්නම් රෝස පාටින් අඳින්න. හරි. ඇඳගත්තු රතු පාට පාට පැන්සලෙන් ඇඳලා කමන්න. කමන්නේ. පැහැදිලිව ඇඳ ගන්නකෝ. හල් ටීචර්. හරි මම වෙලාව දුන්න වෙලාවට ඉවර කරමු. ටීචර් ඔව් ප්‍රශ්නයක්ද ටීචර් වලාකුළු ටිකක් වැඩි වෙනතර කමන්නේ නැද්ද කමන්නේ නැහැ ඔයාලට ඉඳ තියෙන විදිහට ලස්සනට වලාකුළු ටිකක් අඳින්න ඇඳලා මෙහෙම පාට කළත් කමක් නැහැ ගස් පාට කරන්න ලස්සනට පින්තූරේ ඇඳ ගන්න ආ මට කියන්න බැරි වුණානේ පුතේ දැන් පින්තූරේ උඩින් මාත්‍රිකාව දෙලා තියන්න ඕනි නැත්නම් ඔයාලට ඕක අමතක වෙනවා වර්ෂාව ඇතිවන ආකාරය ජල චක්‍රය කියලා මාතෘකාව ලියන්න ඕනි. ලියන්න ඉඩ තියෙනව නේද? ටීචර් වෙනවා ටීචර්. ටීචර් කියන්න අමතකුණා නේද? ඉඳුවර ලියලා ඉවරයි ටීචර්. ආ ඉඳුවර ලියලා ඉවර නම් ඉඳුවර මට පෙන්වන්න බලන්න. දැන් බලන්න හැමෝගෙම ආනේ. ජල චක්‍රය ඇඳලා ඉවරයි මට චුට්ටක් පෙන්වන්නකො බලන්න. කැමරාව ඔන් කරලා
ඉන්දුවර ලස්සරට ඇඳලා හරි. අනික අයත් අඳින්න ඕන. තව විනාඩි 4ක් දෙන්න. ටිචලා කිරත් ඉවරයි. අපි දැන් නම් කරගමුද? තව වෙලාව ඕනිද? ටිකක් වෙලා දෙන්න ටීචර් පොඩ්ඩක් ඉන්න. හරි. ටීචර් ඉඳුවර චෝක් වලින් පාඩ කරත් කමන්න නැද්ද ටීචර්? කමන්න නැහැ. ටීචර් මගේ එක හරිද? හරි කෝ බලමු දැන් පාඩ කරපු ටික. කරන්න නෑ නේද පුතාලට? හරි අපි මං විනාඩි 10ක් දෙන්නම් කිව්වනේ. මං එනම් 5යි 55 විතර වෙනකම් වෙලාව දෙන්නම්. ලස්සනට පාඩ කරලා හදාගන්න. මාතෘකාවත් ලියන්න ඕන. වර්ෂාව ඇතිවන ආකාරය, ජල චක්‍රය. මාතෘකාව ලියන්න චුට්ටක් ඉඩමදි, ඒක නිසා පොඩිවට ලියන්න. මාතෘකාව ලියන්න, ලියලා තියාගන්න. මේ හරිද? නම කියලා පෙන්නන්න. ටීචර් බිනුරිගේ එක හරිද? බිනුරි. බිනුරි මට පැහැදිලි නම් නෑ. මම චුට්ටක් බ්‍රයිට්නස් අඩු කරලා තියෙන්නේ අපිට කරන්න නැති නිසා පුතේ. මට හිතෙන්නේ හරිවා පාට කරලා නෑ නේද? මට වලාකුළු විතරයි පාට කරලා කියලා පේන්නේ. ගිම්හානි වැඩේ ඉවරද? මාතෘකාව ලියලා මට කරන්න ඕනද? ඉඳුරගේ එක හරිද? හරි ඉඳුරගේ එක හරි. ටීචර් නම කියලා චුට්ටක් කතා කරන්න ඕන. මොකද අභිෂේක් පන්ති නන්නවත්තන්නේ 7ට. ටීචර් මැසේජ් එක දැක්කා 6:30ට ඉවර කරන්න බෑ. ටීචර් ඔව් දැන් අපි මේක නම් කරගමු නේද? ටීචර් මට කරන්ට් එක ගියා, දැන් මං ලොග්ුනේ. මොකද්ද ටීචර් කරන්නේ? අපි මේ ස්පින් එකේ බේන චල චක්‍රය ඇඳගන්න කියලා තමයි කිව්වේ. ගිය සතියේ හාෆ් ෂීට් ගේන්න කිව්වනේ. ඒකේ දැන් අපි මේක නම් කරගමු. හරියටම නම් කරගන්න ඕනි ටීචර්ත් එක්ක.
ඒකයි මම පොඩි වෙලාවක් දුන්නේ. මම දුඹුරු පාටින් නම් කරනවා. ඔයාලට පුතේ කළු, නිල් වගේ ටිකක් ඇපිලා පේන පෑනක් ගන්න ඕන. හරි. මෙතන මොකක්ද වෙන්නේ? ගස් වලිනුයි. හොඳට ඔන්න මට උත්තර ටික ඕනි දැන්. මං ගිය සතියේ කියලා දුන්නා. ගස් වලිනුයි, ගංගා මුහුදු වලිනුයි ජලය වාෂ්ප විදිහට යනවා. ඒක අපි හඳුන්වන්නේ මොකක් කියලාද? මොකක්ද වෙන්නේ දැන්? මෙහෙමයි. ගස් වලින් ජලය මෙතන මොනාද මේ යන්නේ? ඒක චුට්ටක් ඉස්සෙල්ලාම ලියාගමුකෝ. ජලය මොනා විදිහටද යන්නේ උඩට? ජල වාෂ්ප. එතකොට අපි මෙතන ඇන්නේ ජල වාෂ්ප. ජලය වාෂ්ප විදිහට උඩින් යනවා. උඩට යනවා. හරිද? එතකොට ගස් වැල් වලින් ජල තියෙන ජලය ජල වාෂ්ප විදිහට යනකොට අපි ඒකට නමක් කියනවා. මොකක්ද නම? චුට්ටටි උට් එක බලලා කිය. මොකක්ද නම? දැන් මතක් වෙනවද? දැන් චුට්ටක් ලිව්වනේ. උත්සේදනය. අන්නාරි. උත්වේදනය. මම යන්නේ යටින් ලියනවා. ඔයාලා එක වචනයක් විදිහට ලියන්න ඕන. හරිනේ? නේ ගස් වැල් වලින් ගොඩ බිමේ තියෙන පඳුරු වලින් ජලය වාෂ්ප විදිහට යනවා උඩට. එතකොට ඒක හඳුන්වන මේ ක්‍රියාවලිය උත්වේදනය. ගංගා ඇලදොල වලින් ජලය වාෂ්ප විදිහට යන එකනේ මෙන්න මේ ඊතලෙන් පෙන්වන්නේ. එතකොට ඒ මොකද්ද? අරක උත්වේදනය නම් ගංගා ඇලදොල වලින් යන එකට අපි මොකද්ද කියන්නේ? වායන්නෙන් පටන් ගන්න. වාෂ්පීකරණය. ඒකෙත් ටීචර්ට ලියන්නේ මම යටින් ලියන්නේ පුතාල එක වචනයක් විදිහට ලියන්න ඕනි. හරිනේ? වාෂ්පීකරණය. ඉතලම් බලා ගන්න ඕනි ටීචර්ත් එක්ක. ඊට පස්සේ තමයි ලියන්නේ. එතකොට මේ ජල වාෂ්ප ඉහළට ගිහිල්ලා මොකක්ද වෙන්නේ ජල වාෂ්ප වලට? එකට එකතු වෙනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? ගයන්නේ පටන් ගන්නවා. ගණී භවනය. එතකොට උඩින් ලියනවා ගණී භවනය. අපි ගිය සතියේ ලියාගත්තා නේද ඔක? ඔව් ටීචර්. ගණී භවනය. එතකොට ගණී භවනය වෙලා හැදෙන්නේ මොනවද මේ නිල් පාටට? ඒක නම් හැමෝම දන්නවා. වලාකුළු. 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 ඊළඟට වලාකුළු. ඉතින් ඔය තියෙන ජල වාෂ්ප ටිකක් බර වුණාන් පස්සේ ඊළඟට අපිට ලැබෙනවා මොනවද? මේ නිල් පාට ඇඳලා තියෙන්නේ වර්ෂාව. මම වැස්ස කියලා ලියන්නම්. වර්ෂාව කියලා ලියන්නත් පුළුවන්. හරි. එතකොට ඉතින් ඔය ලැබෙන වර්ෂාව මේක නම් මං චුට්ටක් කියලා දුන්නේ නෑ. මේක අලුත් එකක්. මෙහෙම පොළව දිගේ ගලාගෙන යනවනේ දැන් ගංගා ඇලදොලවල් වලට. එතකොට පොළව මතු පිටින් එක ගලනකොට අපි හඳුන්වනවා. පුතාල ගොඩාක් මතක තියාගන්න ඕනේ. මතු පිටින් ගලන නිසා මතු පිට ගලා යාම කියලා. ඒ කියන්නේ වැස්ස පොළව මතු පිට ගලාගෙන යනවනේ. දැකලා තියනව නේද? දැකලා නැද්ද? ඒකනේ මතු පිටින් ගලාගෙන ගිහිලා තමයි ගංගා ඇලදොල වලට එකතු වෙන්නේ. එතකොට ඒක මතු පිට ගලා යාම. දැන් පුළුවන් ද නම් කරගන්න? දැන් මේ විදිහට දැන් පුතේ මගේ වචන මම දෙකට කඩලානේ වාෂ්පීකරණයයි උත්සේදනයයි ලිව්වේ. ඔයගොල්ලෝ චූටියට එක වචනයක් විදිහට ලියන්න ඕන.
වැඩේ කරනවා නේද? කරනවා ටීචර්. හරි හරි. ඊතර වාෂ්පීකරණය කියන එකද ඊතලයක් තියෙනවා මෙන්න මේ ඊතල ඉස්සරහින් තමයි වාෂ්පීකරණය එන්න ඕනේ දැන් වාෂ්පීකරණය කියලා කියන්නේ ගංගා වලින් ජලය වාෂ්ප විදියට යන එකනේ එතකොට මෙන්න මෙතනින් ගංගාවෙන් ජලය වාෂ්ප විදියට යන එකේ මේ තියෙන ජල වාෂ්ප ටික මෙතන ඊතලයක් තියෙනවා අන්නේ ඊතල ඉස්සරහින් තමයි වාෂ්පීකරණය කියලා ලියා ගන්න ඕනේ මට ඉඳ නැති නිසා තමයි පහලට ආවේ. නැත්නම් මේ ඊතලයේ මැද්දෙන් තමයි පුතාල ලියා ගන්න ඕනේ. අර මං වාෂ්පී කියලා ලියලා නැතර කළා තියෙන්නේ. අන්න එතනින් දිගටම වාෂ්පීකරණය කියලා ලියා ගන්න ඕනේ. ටීචර්. ඔව්. ජල වාෂ්පී මේ මෙන්න මෙතන ඔයාලා ජල වාෂ්ප ටිකක් ඇඳගත්ත නේද ටීචර් වගේ. අන්න එතනින් ලියා ගන්න ජල වාෂ්ප කියලා. ඒ වරට මම මතක තියා ගන්න තමයි ඒක ඇඳ ගන්න කිව්වේ. ජලය ගස්වලයි ගංගා ඇලදොල වලලයි තියෙන ජලය මේ විදිහට ජල වාෂ්ප විදිහට තමයි උඩට යන්නේ. එතකොට මෙතන මේ තූටි වල ජල වාෂ්ප ටිකක් ඇඳ ගන්න. ඒ කියන්නේ පොඩි ඉරි කැලි ටිකක් ගහගත්තාන් හරි. ඉරි කැලි ටිකක් ගහලා ජල වාෂ්ප කියලා ලියලා තියන්න. ටීචර් හිමාශිගේ හරිද? හිමාශිගේ බලමුකෝ අපි එහෙනම්. අම්ම ඔයාලට හිමින් සැරේ වැඩේ කරගන්න. හිමාශි හරි. මාතෘකාවත් ලිය හිමාශ සෝරි පුතේ මං හිතේ හිමාශි කියලා හරි මාතෘකාව ලස්සනට ලියලා ඉරක් ගහලා තියාගන්න අනිකයි ලස්සනට පාඩ කරලා හිමාශ ඔය වැඩේ ඉවරයි නම් හිමාශට පුළුවන් ටියුට් එකේ ටීචර් දීලා තියෙන කොටුවෙත් ඕක ඇඳලා තියාගන්න ඉවර වෙන අය ඒ කොටුවේ අඳින්න ඕන ඒක පාඩ කරන්න ඕනි නෑ ආසෙන්නේ හරිද බලමු ඉන්දුවරගේ හරි ඉන්දුවරටත් පුළුවන් නම් කරලා ඉවරුණාට පස්සේ ටියුට් එකට ගිහලා ටියුට් එකේ කොටුවේ අඳින්න ඕක. ඊට බිනුරිගේ හරිද? ඉන්න බිනුරිගෙත් බලමු. බිනුරි. ටීචර්. මිනාඩියක් දෙන්න මට. හරි බිනුරි බලමු. මට බිනුරිගේ එක තාම වෙනුනේ නැහැ. ටීචර්. අනිත් මිනි net mini එකක මට සුට්ටක් පෙන්නන්න මම පොඩි වැරද්දක් දැක්ක එකේ. අනිත් මිනි වැස්ස ගොඩාක් ඇඳලා නේද? එහෙම නේ වෙලා තියෙන්නේ. හරි එහෙනම් ඊතල ටික ටීචර්ගේ විදියට ගහලා නම් කරගන්න ඕනි. හරිද?
චිත්‍රය ඇඳලා තියෙනවා හරි ජල චක්‍රය ඇඳලා තියෙනවා හරි තල ටික හරියටම ගහලා අඳින්න ටීචර් ඔව් ටීචර් මම ගිම්මානේ මම පාට මේ හරිද බලන්න හරි ගිම්මානේ එකක් පෙන්න වැඩි ඉවරයි ටියුට් එකට ගිහලා ටියුට් එකේ ඇඳ ගන්න ඕනේ තනියම ආ හරි ගිම්මානේ පාට ගලේ නැද්ද ටීචර් ජලචක්‍රයකින් සඳරු හරි එහෙනම් දැන් ටියුට් එකට ගිහලා සඳරු මතකෙන් අඳින්න ඕනි පුතේ ගෲප් එකට දාලා තියෙන ටියුට් එක නා ආයි දාන්න ඕනිද දාලට එහෙනම් ටියුට් එක මගේ අරෙන්න ඇති ඉන්න බලන්න මම ආයි දාන්න මම ආයි දාන්නද ගෲප් එකට නැති අයට ගන්නද හාඩිඩ් මම දාන්න දැන් දාන්න ඊට net mini එක හරිද ආ ඉන්න චුට්ටක් ආ net mini එකක් හරි net mini නම් කරගෙනද ඔව් ටීචර් ආ එහෙනම් ටියුට් එකට ගිහලා net mini ත් අඳින්න ඕන දැන් මතකෙන් ටීචර් බිනුරිගේ එක හරිද බිනුරිගේ එකක් හරි මම බිනුරේ එක බැලුවා ඉන්න මම ඔයාලගේ ටියුට් එක ෂුට්ටක් දානකම් ගෲප් එකට ඔයාලා ගත්තේ නැහැ කිව්වනේ පුතේ ටීචර්මට ටියුට් එක හොයා ගන්න අමාරුයි කී වෙන්නේ පිටවද ටියුට් එකේ ඉන්න මන් ටීචර් පෙන්නන්නම් ටියුට් එකේ හෝ යාළුවෙ උදව් කරන්න චුට්ටක් බලන්න කී වෙන්නේ පිටවද කියලා 19 වෙනි පිටුව ඔය කියන්නේ 19 වෙනි පිටුව දැන් චුට්ටක් ගිහින් බලන්න මනෙන් ටීචර් දැන් ගෲප් එකට දාන්න ටියුට් එක ආයි පාර ටීචර් ඉඳුරගේ හරිද හරි ටීචර් හොයාගත්තා ඉඳුරගේ හරි හරි ඔන්න දැන් හැමෝම ටියුට් එකේ අඳින්න ඕන ටියුට් එක නැත්තම් අදට කොලේ කඳිබු මතකේ ටීචර් ඉඳුරගේ ටියුට් එක ගන්න බැරි වුණා ඒකින්ද පොත ගන්න ලියාගත්තා ටීචර් ආ කමන්නේ ටීචර් කශ්මිරි හරිද කශ්මි කශ්මිරේ කශ්මි කාවින්දයා හරි පුතේ ඔයාලා තනියෙන් ටියුට් එකේ ඇඳ ගන්න ඕනේ මම ඔයාලගෙන් ජල චක්‍රය අහන අවශ්‍ය ඇති වෙන්නේ කොහොමද කියලා ඔන්න මන් ටියුට් එක දැම්ම ඔයාලා ගන්න ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න දැක්ක නැති අය දැන් ආයි පාර ටීචර් ඔව් කියක් මට ඇහෙනවා ටියුට් එකේ ජල චක්‍රය ඇඳලා පාඩ කරන්නත් ඕනේද ඉඳ මදිනේ අපි ඒක පාඩ කරන්නේ නැතුව ඒක නම් කරලා ලස්සනට තියාගමු පාඩ කරන්න ගියොත් තව ගොඩාක් වෙලා යනවා ඒ නිසා පාඩ කරන්නත් වෙලාව ඇති ටීචර් වෙලාව තියන අය වෙලාවට මේ පාඩ කරන්න ඕනේ
වෙලාව මතිනම් මම වෙලාව දෙන්නම් වැඩි ඉවර වෙන්න. නැත්නම් ඔකත් දවසම කරයි. 6යි 10ට. තව විනාඩි 4ක් දෙන්න. ටියුට් එක එකක් ඇඳලා ඉවර කරන්න ඕන. වෙලාව වැඩිද මදිද? 6යි 10 වෙද්දි පුළුවන් ඉවර කරන්න? ටීචර් වැඩි ටීචර් වෙලාව. හා හරි හරි කමන්නේ. 6යි 10 වෙද්දි ජල චක්‍රේ ඔයාලගේ ලොකු හාප් ෂීට් එකේ ඇඳලා ටියුට් එකෙත් ඇඳලා ඉවර කරගන්න. ටීචර් වෙනුරිද හරිද? වෙනුරි බලමු. වෙනුරිද හරි. චුට්ටක් වෙනුරි කියන්න බලන්න. ටීචර්ට පේන්න. හරි. මතු පිට ගලා යාම කියන එක වෙනුරි ලිව්වද? ඒක අපදනේ අපි කතා කළේ. ලිව්වා ටීචර්. හරි. වෙනුරි දැන් ටක් ගාලා ටියුට් එකේ ඇඳගා පාඩ කරන්න ඕනේ නැහැ. ඔක ටියුට් එකේ ටක් ගාලා ඇඳගා. ලකිරගේ ලකිර තව චුට්ටක් මන්ට පෙන්නන්න මට පේනවා අඩුයි හරි ලකිර හරි ඔක ටියුට් එකට ඔයා මතකෙන් අඳින්න පුතේ දැන් ටීචර්ට හරි නම කියලා කියන්න තරිණි තරිණිගේ හරි කො තරිණි චුට්ට පෙන්නන්න බල හා තරිණි ඊතලඩේ ගහලානේ තියෙන්නේ ඔව් ටීචර් හා හරි දැන් වැස්ස වැටෙන එක තුට්ටක් තදපාඩින් පාට කරන්න පුළුවන් නේද? ටීචර් ඉඳුවරගේ හරිද? ඉන්ටර්නෙට් මිනිගේ හරිද? ඉඳුවරගේ හරි. ඉඳුවරට මම හරි කිව්වා. net මිනිගේත් හරි. පැහැදිලි. දැන් හැමෝම ළඟ ජල චක්‍ර දෙකක් තියෙන්න ඕන. එකක් ඔයාලට අතට අරගෙන බලන්න පුළුවන් එකක්. ලස්සනට පාට කරලා තියාගත්තු එකක්. අනෙක් එක ටියුට් එකේ එක. මේක ගන්නවා. හරි දැන් පාට කරලා ඇඳගත්ා වගේ නෙමෙයි ඊළඟට මම කීප දෙනෙක්ගෙන් අහනවා වැස්ස ලැබෙන විදිහ ඉවරයි සුට්ටක් දැම්මට කියන්න ලෑස්ති වෙන්න ඕන දැන් අලු හොඳ දැන් ඔයාලට දැන් මම කියලා දුන්නේ වචන ටික වාෂ්පීකරණය උත්වේදනය අන්නේ වචන දාලා කියන්න ඕන ටීචර් තාම ඇඳලා ඉවර නෑ ටීචර් ටියුට් එක එකක් පාට ගෑවට කමක් නැද්ද? කමක් නෑ. ටීචර් බිනුරිගේ එක හරිද? බිනුරිගේ එක හරි. හරි. ඔන්න මම දැන් අඳින අය සුට්ටක් අඳින ගමන් අහන්න ඕන ඇඳලා ඉවර ඇත් ඉන්නවනේ. සුට්ටක් බලන්න මොකද්ද යල චක්‍රයේ අපි වැස්ස ලැබෙන හැටි කියන්නේ මෙහෙමයි. දැන් පේපර් එකට ආවොත් එහෙම මේක සුට්ටක් මතක තියාගන්න ඕන. ඔන්න හොඳට අහගන්න ඕනි. ශාක වලින් එහෙම නැත්නම් ගොඩ බිමින් ජලය ජල වාෂ්ප විදිහට හරිද ඊළඟට ඔන්න රූප සටහන බලලා වලට මතක තියාගන්න පුළුවන් ඔන්න ගොඩ බිමට ගිහිල්ලා ගොඩ බිමේ තියෙනවා ගස් එතකොට ගස් වැල් වලින් ජලය වාෂ්ප විදිහට
ඊට පස්සේ ගංගාවට යන. ගංගාවෙන් ජලය ජල වාෂ්ප විදිහටත් ඉහළට ගිහිල්ලා මොකද්ද වෙන්නේ? ඝනීභවනය වෙනවා. ඊට පස්සේ මොනවද හැදෙන්නේ? වලාකුළු හැදෙනවා. වලාකුළු වලින් වැස්ස ඇති වෙනවා. ඒ වැස්ස ඔයාලට තව ඕනනම් කියන්න පුළුවන් පොළව දිගේ ගලාගෙන යනවා. ගිහිල්ලා ගංගාවලට ආයි එකතු වෙනවා. එතකොට ආයි ඔය ගංගාවල තියෙන ජලය ආයි ඉහළට ගිහිල්ලා ඝනීභවනය වෙලා වලාකුළු හැදිලා වැස්ස හැදෙනවා. ඕක අර එක දිගටම නවතින්නේ නැතුව වෙන හින්දා තමයි අපි කියන්නේ එක චක්‍රයක් කියලා. තේරුණාද දැන් කියන හැටි? ගස් ඇල්ලලින් පටන් ගන්න. ගස් ඇල්ලලින් ජල වාෂ්ප යනවා ඉහළට. ගංගාල දොළවලිනුත් ජලය ජල වාෂ්ප විදිහට ඉහළට යනවා. ගිහිල්ලා මොනවද වෙන්නේ? එකට එකතු වෙනවා. ඝනීභවනය වෙනවා. ඊට පස්සේ වලාකුළු හැදෙනවා. වලාකුළු වලින් වැස්ස ඒ ජලය නැමත වැස්ස විදිහට පොළවට ගංගාල දොරවල් වලට වැටෙනවා. හරි. මුලින්ම කැමැත්තෙන්ම මේක තේරිලා රූප සටහන බලාගෙන චුට්ටක් කියන්න පුළුවන් පුතේක ඉන්නවා නම් මට රේස් හෑන්ඩ් කරන්න. කවුද කියන්නේ ඉස්සෙල්ලාම? ටීචර්. හරි. මං නම් කරනවා. ලිසරට කියන්න දෙමු. රූප සටහන බලලා ලිසර කියන්න ඕන දැන් ටීචර් කිව්ව විදිහට. වචන මේ වචන දාලම කිව්වොත් හොඳයි. නෑ මම අහගන්න ඕන. ටීචර් මේ ගස් ඇල්ලලා තියෙන ජලය ටීචර් මේ වාෂ්ප වෙලා උත්වේජනය වෙලා ඊට පස්සේ වැව් වල ගංගා වල තියෙන ඒවා වාෂ්ප. ටීචර් ඇහෙන්නේ නෑනේ. මං කියන්නම් මට ඇහෙනවා. ඝනීභවනයේ පත් වෙලා වලාකුළු වල රැඳෙනවා. රැඳිලා ඩීජේ ඊට පස්සේ ඒවා වර්ෂා විදිහට අපිල්ලනවා. අන්න හරි. මම චූටි දෙයක් ඔයාලට මට හිතන එක පැටලෙන්නේ නැති කියලා මං කියලා දෙන්නම්. මෙන්න මේකයි. හරිද? ඔන්න හැමෝම චුට්ටක් අහගන්න ඕනේ ටීචර් කියන දේ. ගංගස් වල තියෙන ජලය ජල වාෂ්ප විදිහට යනවා. හරිද? ගස්වල තියෙන ජලය ජල වාෂ්ප විදිහට යනකොට තමයි අපි කියන්නේ මොකක්ද අර වචනයක් ලියලා තියෙන්නේ මොකක් කියලාද? උත්සේදන. අන්න හරි. ගංගාල දොළවල් වල තියෙන ජලය ජල වාෂ්ප විදිහට යනවා. එතකොට අපි මොකක්ද කියන්නේ? වාෂ්පීකරණය. ආ එතකොට අන්න හරි. ගස්වල වලිනුයි ගංගාල දොළවල් වලිනු ජලය වාෂ්ප විදිහට යනවා. එතකොට ඒකට නම් දෙකක් අපි කියනවා. ඒ දෙක අපිට කියන්නත් පුළුවන් මේ විදිහට දැන් කියන්න පුළුවන්. ගං මොනවාද? ගංගාල දොළවල් වල තියෙන ජලය වාෂ්පීකරණය වෙලා යනවා. ඊළඟට ගස්වල වල තියෙන ගස්වල වල තියෙන ජලය උත්සේදනය වෙලා ජල වාෂ්ප විදිහට යනවා. එතකොට ඒ වචන දෙක කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ජල වාෂ්ප විදිහට යනවා කියන්න පුළුවන්. ඉසර හරියටම කිව්වා. ඉසරට ක්ලැප් එකක් දෙන්න. ක්ලැප් එකක් දෙන්න ඕනි. ආ හරි. ඊළඟට කාටද මන් දෙන්නේ? හරි. මම වෙනුරිට දෙන්නම්. වෙනුරි කියන්න බලන්න. ටීචර්. ඔව් ඔව්. ටීචර් මම ඇන්දා මේ ටියුට් එකේ මේ හරිද? ඒක මම බලන්නම්. එතකම් වෙනුඩි කියන්න බලන්න වැස්ස ලැබෙන හැටි. හරි. ගිම්මානගේක හරි. ජල වාෂ්පීකරණය. මං චූටක් ඔන්න බාධා කරන උත්තරේට මෙහෙමයි. කොහෙන්ද ජලය වාෂ්ප වෙන්නේ කියලා කියන්න. අපි යටින්ම ඇන්ද බොන ඇන්ද ගස් වැල් වලිනුයි ගංගායල දොළවල් වලින් ආදීනුයි ජලය වාෂ්ප විදිහට යනවා. එහෙම පටන් ගන්න බල. ගංගායල වලාකුළු වලට කියන්නේ ජල වාෂ්ප ඝනීභවනයේ වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු වලින් වැස්ස හට ගන්නවා කිව්වොත් හරි. වෙනුරිටත් ක්ලැප් එකක් දෙන්න. හරි. ඒක මම කියන්න දෙලක් විතර.
ලකිරුට දෙමු දැන් පුතෙක්ට. තව එක්කෙනෙකුට දෙන්නම් ඊළඟට. ඊළඟට අපි ටියුට් එකේ වැරඩි කරන්නත් ඕනිනේ. ලකිර ගියාට බලන්න. ආ ඊළඟට නෙත්ට දෙමු. හා. ලකිර අනිකේ මොන අහගන්න ඕනේ ලකිර හරියට කියනවද කියලා? ගස්වලින් ලකිර මයිටි වෝන් කරා. ටීචර් කියලා තියෙනවා. කියනකො. ටීචර් ගස්වලින් මේ රට උද්දෝෂණය කියලා යනවා. ඊට පස්සේ වලාකුළු වලට වාෂ්පීකරණය යනවා. ඊට පස්සේ වලාකුළු වලින් වැස්ස පොළවට වැටෙනවා. ඊට පස්සේ මතුපිට ජලය කියලා දෙනවා. ආ මතුපිට ගලාගෙන ගිහලා මෙහෙමයි කියන්නේ. හොඳද? මේකේ ෂෝටි අඩුපාඩුවකුත් තිබුණා. ගස් වලින් ජලය වාෂ්ප විදිහට යනවා. ගංගාල දොළවල් වලින් ජලය වාෂ්ප විදිහට ඉහළට යනවා. ඉහළට ගිහිලා ගණී භවනයේ වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු වලින් වැස්ස ලැබෙනවා. හරි. කවුද ඊළඟට මට කියන්නම් කියුවේ? නෙත්මිනි. අනෙත්මිනි කියන්න බලන්න. අනික ඇයි මයික් එක ඔෆ් කරගෙන චුට්ටක් අහගන්න ඕන? ගස් වැල් වලින් ජලය වේදනේ වෙලා ගංගාල දොළවලින් ජලය වාෂ්පීකරණය වෙලා ඊට පස්සේ ගණී භවනයේ වෙලා වලාකුළු හටගෙන වලාකුළු බර වුණාට පස්සේ වැස්ස එනවා. හරි. ගුඩ්. උත්තරේ හරි. මෙහෙමත් ආයෙත් ක්ලැප් එකක් දෙන්නකෝ. ගුඩ්. හරි. තව අවස්ථාවක් දෙන්නද කියන්න? ඉන්දුවර. හා ඉන්දුවර කියන්න බලන්න. ඉන්දුවරගෙන් පස්සේ තව එක්කෙනෙකුටයි දෙන්නේ. අනිකේ උත්තරේ හදාගන්න ඕනි කවුරු වෙයිද දන්නේ නැහැ. කියන්නද? ඉන්දුවරට කිදීල ඊළඟට මම හිතන කෙනෙක්ගේ නම කියනවා. හරිද? ගස් වලින් උස් වේදනේ වෙලා හා ජල වාෂ්පීකරණේ වෙලා ඔව් ජල වාෂ්පීකරණේ විදියට ජල වාෂ්ප ඉහළට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජලදීන් ගණී භවනේ වෙලා උත්තරේ කියන්න දැන් ටීචර් අඩුපාඩු හදපු ටික ඔක්කොම එකතු කරලා. ගස් වලින් ගංගා ඇල දොළ වලින් ඉහළට ඇද ගන්නවා. හරි. ඊට පස්සේ වලාකුළු ගණී භවණ වෙලා වැස්ස වහිනවා. ජලය ජල වාෂ්ප ගණී භවණේ වෙලා මොනවද හැදෙන්නේ? ජල වාෂ්ප ටික ගණී භවණේ වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු වලින් මොකද්ද හැදෙන්නේ? වැස්ස. වැස්ස හැදෙනවා. තේරුණා නේද? හැමෝටම පැහැදිලිද දැන් ජල චක්‍රයට ටැප් කරන්න? විමානෙත් උත්තරේ දුන්න හරි. ඔව්. චූටි චූටි අඩුපාඩු ටික හදාගෙන ලබන සතිය හරියටම උත්තරේ හදන් එන්න ඕන. හරි. හරි. දැන් අපි ගිය සතිය ලියා ගත්ත නේද වැස්ස ඇති වෙන විදිහ? ඔව් ටීචර්. ටියුට් එකේ අපි ලියා ගත්තා. හැබැයි මෙන්න මේක ලියාගත්තේ නෑ නේද? වර්ෂාපතනය මනින්නේ කොහොමද මොකෙන්ද කියලා. ටියුට් එකේ. ඔයාලගේ ටියුට් එක ඉන්න මම ඕපන් කරගන්නකම්. ඔයාලගේ ටියුට් එක පුතේ ඔයාලට ඔයාල ළඟ තියෙනව නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. ටීචර්ට එක හොයාගන්න අමාරුයි. දැන් ඔයාලගේ ටියුට් එකේ පුතේ අපි ලියාගත්ත නේද වැස්ස ඇති වෙන විදිහ? ලියාගත්තනේ. ගිය සතිය අපි ලිව්වා. අපි මේක ලිව්වේ නෑ නේද ටියුට් එකේ? වර්ෂාමානි උපයෝගී කරගෙන තමයි වැස්ස මනින්නේ කියලා. නෑ ටීචර්. එහෙනම් දැන් වැස්ස හැදෙන්නේ කොහොමද කියලා ලිව්වනේ. ඊට පස්සේ ඔයාලා ලියාගන්න වැස්ස මනින්නේ කොහොමද කියලා. මේ තියෙන වාක්‍යය. ඒක තමයි නෝට් එකට ගන්න ඕනේ.
තියෙන වාක්‍යද ලියා ගන්න ඕනි? ස්ක්‍රීන් එකේ තියෙන වාක්‍ය තමයි ලියා ගන්න ඕනි. ටීචර් එක කොතනද ලියන්න ඕනේ? ඒක ලියා ගන්න ඕනි. අර වර්ෂා පතනේ අපි ඇති වෙන්නේ කොහොමද කියලා ලිව්වා නේද? එතන රූල් ටිකේ හැටින්ම මේක ලියලා තියාගන්න. ඒ කියන්නේ පුතේ ඔයාලා ජල චක්‍රයේ ඇඳනේ. ජල චක්‍රයේ ඇඳ කොටුවට ඉහළ හිස් තැන් ටිකක් තියෙනවා. එතන අපි ගිය සතියේත් ලිව්වා. එතන හිස් තැන් වල ඉතුරු වෙලා තියෙන දැනින් තමයි අපි මේ වාක්‍ය ලියාගන්නේ. එතන ඔයාලා එකම කතා කරපු එකක් තමයි තියෙන්නේ. එතන ලියා ගන්න ওই වාක්‍ය විතරයිද තියෙන්නේ? ඔව් ඔව් මේක විතරමයි තියෙන්නේ. ටීචර් එතන තියෙන්නේ වර්ෂාව ඇති වෙන ආකාරය කියලා එකක් කියුට් එකේ. වර්ෂාව ඇති වෙන ආකාරය වර්ෂාව ඇතිවන ආකාරය කියන එක අපි අටි ගිය සතිය ලිව්වා හරිද? එතකොට ඒක ලියල ඉවර වුණාන් පස්සේ පුතාලගේ එතනම දැන් රූල් දෙක තුනක් ඉතුරු වෙලා ඇතිනේ. අන්න එතන තරු ලකුණක් දාලා මේක ලියාගන්න. මේ වාක්‍ය අපි වර්ෂාපත නියමන ඉන්නේ වර්ෂාමානයෙන් ඒකකය මිලිමීටර කියන එක තමයි ඔතන තියෙන්නේ. පැහැදිලිද? වර්ෂාමානය කියන එකයි මිලිමීටර් කියන එකයි. ඔයාලට පුතේ හිස් කොටුවක් මන් තියෙන වර්ෂා මේ ජල චක්‍රය අඳින්න ඊට උඩින් තමයි ඔය වාක්‍ය ලියන්න ඕන. ඔය මේ වර්ෂාමානය කියලා තියෙන්නේ ටියුට් එකේ. ඔව්. එතනත් ලිව්වට කමක් නැද්ද? මට අහන එක තේරුණේ නෑ පුතේ. ඒ කිව්වේ ටීචර් මේ අර ටියුට් එකේ වර්ෂාමානය කියලා තියෙන්නේ. ඔව්. ඊළඟට අපි කතා කරමු. එහෙනම් විනාඩි දෙකක් දෙන්නම්කෝ.
ඉදුරලන්ද කරන් කියලා එකින වීඩියෝ අප්ලෝඩ් කරන්නද? හරි. දැන් අපි උෂ්ණත්වය ගැන කතා කළා. වැස්ස ගැන කතා කළා. ඊළඟට කතා කරන්න තියෙනවා සුළඟ ගැන. දැන් වැස්ස ගැන ලියා ගන්න තියෙන ටිකත් ඉවරයි. වැස්ස ඇති වෙන විදිහත් ඔයාලත් එක කතා කරලා ඉවරයි. දැන් මම සුළඟ ගැන කතා කරන්න ගන්නද? හා ටීචර්. එතකොට මේ ජල චක්‍රයේ අඳින කොටුවට පස්සේ තියෙන ප්‍රශ්න දෙක ලියන්න නැද්ද? ආ මට ඒක අමතක වුණානේ. ඒකට ඔන්න උත්තරේ ලියන්න ඕනි. එකක් ගෙදර වැඩක් එකක් දැන් ඔයාලා ලියන්න ඕනි. ඉන්න බලන්න ප්‍රශ්න දෙක. ආ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දැන් ලියන්න බල. විනාඩි 5ක් දෙන්නම්. සද්ද නොකර ලියන්න ඕනි. මම ඒකට උත්තරේ කේක් කෙනාගෙන් අහනවා. වර්ෂාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තුනක් තමයි අහලා තියෙන්නේ. උදාහරණ පහක් විතර පුළුවන් නම් පහක්ම ලියන්න. වැඩේ වරද උත්තර ටික හමුනේ හා වැඩිය කතා නොකරන අයගෙන් නෙමෙයි එහෙමයි දැන් ඔයාලා මේ යාළුවා කියන උත්තර ලියලා නැත්තම් ඒව හරිනම් ඔයාලට පුළුවන් ඒක චූටි අකුණේ ලියලා තියාගන්න හරි දැන් මම මේ පාර අහනවා ඉෂිනිගේ ඉෂිනි කියන්න බලන්න ටීචර් ටීචර් ඔව් තා වෙලාව ඕනිද ප්‍රයෝජන තුනක් ලියන්න පුළුවන් නේද ඉතලා
පුළුවන් ටීචර් මම ටීචර් ප්‍රයෝජන පහක් ලිව්වට කමක් නැද්ද ටීචර් පහක් ලිව්වට කමක් නැහැ ප්‍රයෝජන පහක් ලිව්වා හරි කියන්න බලන්න ටීචර් තුනක් ලිව්වත් කමක් නැහැ තුනක් ලිව්වත් කමක් නැහැ පහක් ලිව්වත් කමක් නැහැ හතරක් ලිව්වත් කමක් නැහැ දැන් මම උත්තර ටික අහනවා ඉතින් කියන්න බලන්න මාතලවලට වචන ලැබීම කියන්න මාතලවලට වචන ලැබීම ඒක අපි හදා ගන්න පුළුවන් ශාකවලට ජලය ලැබීම හරි කියන්න බලස් තව එකක් මම හදලා සුට්ටක් කියන්නම් මට එහෙම ටීචර් කියන්න බලශක්තිය සෑදීමට උපකාර වීම හරි අන්නේ උත්තරේ හරි. කොතාව කියන්නේ ඉතින් මට පොලිමට ලියම උත්තර ටික කියාගෙන යන්න ඕනි. කේජි නුවර ගන්නන්න. වගා කටයුතු සඳහා. ඊට විදුලිය නිපදවීමට. කියන්නද? වගා කටයුතු සඳහා. අන්න හරි. දැන් ටීචර් තමයි උත්තර ටික කියන්න. හරිනා හරි දාගමු. කවුරුත් මට පොලිමට කියන්නේ නැහනේ. ටීචර් මම කියන්නද? කේජි නුවර ගන්නන්කෝ. හරි ඔන්න ඔන්න වගේ උත්තර ටිකක් තියෙනවා නම් හරි වර්ෂාව මගින් අපට ලැබෙන ප්‍රයෝජන තුනක් එකක් බල ශක්තිය නිපදවීමට උපකාරී වෙනවා ඒ වගේ උත්තරයක් ලියලා තියෙනවා නම් හරි නැත්නම් බල ශක්ති නිෂ්පාදනය සඳහා දෙක වර්ෂාව මගින් අර කිව්ව උත්තරෙත් අපි ගමු ශාකවලට ජලය ලැබීම ඊළඟ උත්තරේ කෘෂි කර්මාන්තය සඳහා ලියලා නැත්තම් ලියලා ගන්න ඕන තව අපිට වර්ෂාවෙන් එතකොට දැන් අපිට පානීය ජල පහසුකම් සපයා ගැනීම සඳහා ඒ කියන්නේ අපිට බොන්න ජලය ගන්න පුළුවන් නේ ගංගා ඇලදොරවල් වලට වැස්ස වතුර කියන්නේ වැහැල ගංගා ඇලදොරවල් පිරුණාම ඒවට බට දාලා අපිට පානීය ජලය ගන්නත් පුළුවන් ටැංකිය ආධාරයෙන් නිසා පානීය ජල පහසුකම් සපයා ගැනීම සඳහා ඊළඟට අපිට තව වැස්සෙන් දැන් ඕවා කෘෂි කර්මාන්තයට බල ශක්ති උත්පාදනයට පානීය ජල අවශ්‍යතාවයට ශාක සඳහා ලියාගත්තනේ අපි ශාක සඳහා තව ඉතින් අපිට වැස්ස ගන්න පුළුවන් වැස්සෙන් එන ජලය කර්මාන්ත සඳහා ගන්න පුළුවන් එකත් වක්‍රම තමයි කර්මාන්ත සඳහා ඊළඟට අපිට ගෘහස්ත කටයුතු සඳහා වර්ෂාවෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි ඔන්න මන් දැන් මයික් ටික ඔන් කරනවා තව අලුත් කරුණු ලියලා තිබ්බොත් කියන්න ටීචර් හරි කියලා කියනවා ඒකත් හරි ඒක ලියාගමු හරි සත්ත්ව පාලන කටයුතු සඳහා හරිද සත්ව පාලන කටයුතු සඳහා කියලා අපිට ලියා ගන්න පුළුවන්. එතකොට සතුන්ට නෑවීමට යාලට බොණ්ඩ දෙන්න. එතකොට සතුන්ගේ වැඩ කරන්න. අපි ඒක ලියා ගමු. සත්ව පාලන කටයුතු සඳහා. හරි හරි හරි. මෙන්න මෙහෙමයි. රශ්මි ටිකක් තියෙනවානේ. හරි හරි. ඔන්න ටීචර් ෂුට්ටක් කතා කරන්නේ. සතුන්ගේ වැඩ කරනවා නම් අපිට ලියන්න පුළුවන්. හැමෝම ලියලා තියා ගන්නකො.
සත්ව පාලන කටයුතු. එතකොට යාලට කන්න බොන්න යාල නාවන්න හැමදේම සත්ව පාලන කටයුතු. ඔන්න ඊළඟ එක අහගන්න. සුට්ටක් ටීචර් කතා කරන්න ඕනි දැන් මයික් ටික මියුට් කරගන්න. ඊළඟට අපි ගෙවල් වල කන බොන නාන රෙදි සෝදන ඔක්කොම ලියන්න බෑනේ. එතකොට අපි මෙන්න මේ වචනේ ලියනවා. ගෙදර සිදු කරන කටයුතු වලට කියනවා ගෘහස්ත කියලා. එතකොට ගෘහස්ත කටයුතු සඳහා ලස්සන මේ දෙකත් ලියලා තියාගන්න. ඉඩ මදි නම් පුතේ ටියුට් එකේ ඉඩ තියෙන තැනකින් චුට්ටක් ලියලා තියාගන්න. ගෘහස්ත කටයුතු. හරි. ඔන්න ඒ ලිස්ට් එක ඉවරයි නේද? ඔන්න දැන් හැමෝටම කරුණු ටිකක් තියෙනවා. තුනකට වැඩියෙන් කරුණු ටිකක් තියෙනවා. මැඩම් මේකද එදිනෙදා පෞද්ගලික අවශ්‍යතා සඳහා කියන එක පුළුවන් නේද? එදිනෙදා පෞද්ගලික අවශ්‍යතා කිව්වහම පුතා අදහස් කරන්නේ නාන්න කන්න බොන්න ඒවද? ඔව් මැඩම්. එතකොට පුතේ අපි එක සාමාන්‍යයෙන් කියන්නේ ගෙදර දොර කරන ගෘහස්ත කටයුතු සඳහා කියලා. එතකොට ඔය ටික ඔක්කොම ඒ වචනේ යටතට එනවා. එතකොට අපි ගෘහස්ත කටයුතු කිව්වහම ගෙදර දොර කරන අපි බලමු. හරි, සුළඟ කියන එකට යන්නකො. සුළඟ. ඔන්න මන්ද සුළඟ ගැන කියලා දෙන්න. අනේ ප්‍රශ්න ගෙදර වැඩ හොඳද? ඒක දැන් කරන්න බෑ. එතකොට අපිට වෙලා යනවා පාඩම කරගෙන යන්නේ හින්දා. හරි. ඔන්න මම සුළඟ ගැන කියලා දෙන්නම්කෝ. ඔන්න සුළඟ හමන්නේ කොහොමද කියන එක මුලින් ඔයාලා අහන්නි. දැන් අපිට ඉහළ වායු ගෝලයේ තියෙනවානේ. අපිට ඉහළ වායු ගෝලයේ මම මෙතනින් වාතය වැඩි තැනක් තියෙනවා. හරිද? මම මේ වාතය අපිට පේන්නේ නෑ. ඒ වුණාට මම ඔයාලා හිතන්නකෝ මෙතන තමයි වාතය ගොඩක් වැඩි. මෙන්න මේ කොටස. හරි, දැන් මේක ඇතුලේ වාතය ගොඩක් වැඩි. දැන් මෙතන තියෙනවා තව තැනක් වායු ගෝලේ මෙතන වාතය නැහැ. හරිද? නැහැ. එතකොට වැඩි තැන ඉඳලා මේ වාතය නැති තැනට මොකද වෙන්නේ? වැඩි තැනේ තියෙන වාතය ටික මේ නැති තැනට එනවා. ඔන්න හොඳට බලා ගන්න ඕනේ මේ හුළඟ ඇති වෙන විදිය තමයි කියලා දෙන්නේ. ඉතාම සරලයි. එන පාඩ පෑනකෙ මල් ලියන්නම් ඒක. මෙතන වාතය ගොඩාක් වැඩි, මේ බෝලේ ළඟ වාතය නැහැ. ඉතින් මේ වැඩි තැන ඉඳලා අඩු තැනට අපි වාතය දෙනවා. හරිද? එතකොට මේ වැඩි තැන ඉඳලා අඩු තැනට වාතය එනකොට තමයි මොකක් කියලාද අපි කියන්නේ? වැඩි තැන වාතය ගොඩාක් තියෙන තැන ඉඳලා වාතය නැති තැනට වාතය ගමන් කරනවා. එතකොට ගමන් කරද්දී අපි මොකක් කියලාද කියන්නේ? පළගේ මයික් එක මම ඔන් කරලා තියෙන්නේ නේද? ආ නෑ. දැන් හරි. වාතය වැඩි නෑ. නා හරි. එතකොට හුළඟ අපිට හැමීම ටීචර් හැමීම. ආ සුළඟ. එතකොට අපි සුළඟ අපිට දැනෙනව නේද? නිකන් අපිට සමහර දවසකට කියන අපිට සනීපයි සුළඟ අහනවා නම් හොඳයි. අපිට හුළඟ පේන්නේ නෑ. හැබැයි අපිට හුළඟ දැනෙනවා. එතකොට ඔය හුළඟ හමන්නේ කොහොමද? වැඩි තැන ඉඳලා අඩු වාතේ නැති තැනට වාතේ හුළඟ ටීජ හමනවා කියලා දැනගන්න පුළුවන් අවට තියෙන ගස් හෙල වෙනකොට. එහෙම අන්න හරි. එතකොට හුළඟ හමනවා. ඉතින් එතකොට ඔය දැන් ගහක් හෙල වෙනකොට අපි කොහොමද දැනගන්නේ? කියන්නේ වාතේ වැඩි තැනක ඉඳලා වාතේ අඩු තැනකට වාතේ යනවා. ගමන් කරනවා. ගමන් කරනවා. එතකොට තමයි ගස්වල අතු හෙල වෙන්නේ, අපිට සිසිලසක් දැනෙන්නේ. එතකොට හයියෙන් වැස්ස දැන් වැස්සක එහෙම නම් හයිය වාතය ගමන් කරනවා වැඩි තැන ඉඳලා අඩු තැනට. එතකොට ගස් කඩාගෙන වැටෙන්නත් පුළුවන්. අන්න එහෙම වාතය ගමන් කරනකොට අපි මොකක් කියලාද කියන්නේ? වාතය සුලිසුලම්. ඊගේ ඒ වගේ ලොකු ඒවා යනකොට කියන්නේ සුලිසුලම් කියලා. ආ ඔව් ඔව්. දැන් සුලංග කියන්නේ
වාතය ගමන් කරනවා. වැඩි තැනක ඉඳලා අඩු තැනකට වාතය ගමන් කරනවා. එතකොට තමයි අපි සුළඟ කියලා කියන්නේ. තේරුණාද සුළඟ කියන්නේ මොකද්ද කියලා? අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න එක. කාලගුණික මූලික අංගය තමයි සුළඟ. සුළඟ කියන්නේ වැඩි තැන ඉඳලා අඩු තැනට වාතය ගමන් කරනවා කියන එක. තේරුණාද? ලියන්න පමා ස්ලයිඩ් එකේ දානවා වාක්‍ය. ඔන්න තියෙනවා සුළඟ කියලා කියන්නේ ගමන් කරන වාතය. සුළඟ හමාගෙන යන දිශාවට ගස්සල අතු නැමෙනවා. දැන් මම කියලා දුන්න කරුණු දෙක. මේ දෙක පැහැදිලිද? නැත්මිනි තේරුණාද සුළඟ කියන්නේ මොකද්ද කියලා? හොඳටම? හරි. එහෙනම් යාගල චුට්ටක් ඉන්නකෝ. ඒ ගහේ අතුලා තියෙන මෙන්න මේ පැත්තේ. මුලඟ හමාගෙන ගිහිලා තියෙන්නේ කොයි දිශාවටද? අතු ටික ඔක්කොම මේ පැත්තේ නැමිලා තියෙනවා නා. මෙන්න මේ පැත්තේ නම් මේ පැත්තේ තමයි මුලඟ හමාගෙන ගිහිලා තියෙන්නේ. මුලඟ හමන පැත්තේ තමයි ගහේ අතු ටික නැමෙන්නේ. මේ ස්පින් එක පාවිච්චි කරන්න පුළුවන් මට විතරයි. ඔයාලට පුළුවන් මේක වල්ලා ලියා ගන්න තමයි. ටීචර් ක්ලාස් ඉවරෙන්න කීයද? මොකද්ද? ක්ලාස් ඉවරෙන්න කීයද? විනාඩි 15ක් තියෙනවා. ටීචි ඉවරයි. ටීචි ඉඳුවර. ටීචි ඉඳුවරට ලයින් එක සුළඟ යනු ගමන් කරන වාතයයි. ඒක තමයි අපේ පළවෙනි වාක්‍යය. හරිද? දෙවෙනි එක සුළං හමාන දිශාවට අනුව තමයි, කියන්නේ අනුව ගස්සල අතු නැමී පවතී කියලා තමයි ටීචර් දුන්නේ. හරි. ඊළඟ කරුණ බලමු එහෙනම්. ඊළඟට ඔන්න ඔයාලා කියපු එකක් තමයි තියෙන්නේ. උලන් සමහරක් වෙලාවවලදී හිමින් හමනවා. සමහරක් වෙලාවකදී වේගෙන් හමනවා. එතකොට තදින් සුලන් හමනකොට අපි සුලි සුලන්, සැඩ සුලන් කියලා තමයි කියන්නේ. අඩු වේගෙන් හිමින් හමනකොට මද සුලං කියලා තමයි කියන්නේ. දෙවෙනි කරුණ විදිහට අපි එක ලියාගමු. ලියලා ඉරක් ගහලා තියාගමු. තදින් හමන සුලං සුලි සුලං, සැඩ සුලං කියලා හඳුන්වනවා. වේගෙන් හමන සුලං මද සුලං කියලා අපි හඳුන්වනවා.
ටීච තදින් හමන සුළං මේ ඕ තදින් හමන සුළං සුලි සුළං සැඩ සුළං ඊළඟ කරුණ නම් අපි කතා කළේ එක. ටීචර් ඉවරයි ටීචර්. ආ ඒක තමයි. සුලං දිශා දර්ශකයෙන් තමයි සුලං හමන දිශාව පෙන්වුම් කරන්නේ. ඒක කතා කරලා තියනවා නේද? ඔව් ටීචර්. මම කතා කළා නැද්ද? කරුණ අමතක වුණාද එච්චර ඉක්මනට? කතා කරලා තියෙනවා ටීචර්. කතා කරලා තියෙනවා ටීචර්. හරි. ඔන්න දැන් සුලඟ කියන එක යටතේ ඔන්න ඒ කරුණු හතර ලියලා මතක තියාගන්න. ටීචර් තදින් හමන සුලං කුණාටු කියලා හඳුන්වන්න බෑද? පුළුවා. කුණාටුවක් කියන එකට වැඩිය අපි දැන් මෙතන නම් දෙකන්නේ. සුලි සුලං සැඩ සුලං කියලා තමයි හඳුන්වන්නේ. කුණාටු කියන්නේ පුතේ අර ඇති වෙන විදිහත් එක්ක එන දෙයක්නේ. ඒ නිසා දැනට මේ දෙක ලියලා තියාගන්න. හා ටීචර්. ප්‍රශ්නයක් තියෙයිද මේ ටිකේ? ටීචර් කොහොමද ලියාගත්තේ? නෑ ටීචර්. ටීචර් හතරයි තියෙන්නේ. ඔව් කරුණු හතරයි මම දැනට කියලා දුන්නේ. ටීචර් අවුම් කරලා තියෙන එකයි ඉරි ඇඳලා තියෙන ඒවායි හයිලයිට් කරගන්නද? ඔව්. හරි මෙන්න මම ඔයාලට දැන් දාලා තියෙනවා. සුලන් දිශා දර්ශකයත් එක්ක අපි තව උපකරණයක් කතා කළා හුලඟ ගැන නම් කාටද මතක? අනිලමානේ ටීචර්. අනිලමානේ ටීචර් අරක දාන්න. අනිලමානේ 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 අර නෝට් එක දාන්නකෝ. අනිලමානේ මොකද්ද? ටීචර් නෝට් එක දාන්නකෝ. ආ මේ තියෙන්නේ මේ තියෙන්නේ. සුලඟේ දිශාව. ආ සුලඟේ දිශාව මනින්නේ සුලං දිශා දර්ශකයෙන්. අනිලමානේ මොකද කරන්නේ? සුලඟේ වේගය මනින්න. සුලඟේ වේගය මනින්නද? ඔව්. ඔන්න තියෙනවා ඊළඟට ඔයාලා ලියා ගන්න ඕනි කරුණ පුතේ. ටීචර් එක ඩේටික විතරයිද? ඔව් එච්චරයි තියෙන්නේ. ආ මේ කරුණත් ලියා ගන්නකො බලන්න. අර කරුණ හතරක් ලිව්වේ එතනින්ම ටීචර්. ඔව් ඔව් පොලිමට ලියාගෙන යන තරු ලකුණු දාලා.
ඉවරයි ටීචර්. ටීචර්. ඔව්. ටීචර්. හරි මම චූටි වෙලාවක් දෙනවා හැමෝටම වේගෙන් ලියන්න බැරි හින්දා. ටීචර් ඊලර්නින් ආයතනයේ මෙම්බරේ මොකද්ද? ඔයාලට මම දැන් මෙහෙම දෙන්න ඕන දැන් ඉන්න මම ලියලා දෙන්න. හරි ටීචර්. මොකද්ද ටීචර්? හරි ඉන්න මම ස්ක්‍රීන් එකේ ලියන්න. අනේ මට මේ මොකද්ද ටීචර් ලියන්නේ? ආ මට මේ ආයතනයේ නම්බර් එක ඉල්ලපු නිසා මම ඒක දෙන්නම් ඉන්න. ටීචර් මම එකක් දෙන්නම් ඔන්න ස්ක්‍රීන් එකේ ලියන්නම් ඒකත් මම. ටීචර්ගේ ගෲප් එකේ තියෙනව නේද? ගෲප් එකේ තියෙනවා. මේ හොයාගන්න බැරි පුතෙක්ට වෙන්නේ නැති. ඉන්දුවයි 74යි 168යි 3යි 02යි 8 හරි නේද? ආ හරි ටීචර්. හරි. ඉයර තියාගන්න. ඉවරයි ටීචර්. ජුට්ට දෙන්න. හරි ටීචර් ඒක අකුරුණත් ලියාගත්තා. හරි. ටීචර් ජුට්ට දෙන්න. මම චූටි වෙලාවක් ස්ක්‍රීන් එක දාලා තියන්නම්. මෙතන ඒක තමයි මෙතනින් සුලඟගෙන අපිට ඔන්න ඔය කරුණු හතර තමයි කතා කරන්න තියෙන්නේ. ටීචර් ස්ක්‍රීන් එක එළියලා තිනවා මකන්නද? ආ හරි හරි. නෑ මම අර අංකේ තියෙන්න අරින්නම්. අනික ටික ඔයාලට පැහැදිලි නේද? මම මේ සුලඟ ඇති වෙන ආකාරය කලින් ලියපු එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ සුලන් දිශා දර්ශකයේ අනිලමානේ. ඉතින් ලියාගත්තා. හරි. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ ඔච්චර. ජල චක්‍රේ කතා කළා. සුලඟ ගැන කතා කළා. දැන් පුතාලට අද පාඩමේ මොන හරි ප්‍රශ්න තියෙනවද? නොතේරුණ තැන් තියෙනවද? නැඩි ටීචර්. නැඩි ටීචර්. මම ලබන සතියේ දැන් කාලගුණික අංග ටික ඉවරයිනේ. දැන් වලාකුළු ගැන ටීචර් ටියුට් එකේ ලියලම දීලා තියෙනවා. ඒ නිසා ඔයාලට ලියන්න දෙයක් නෑ වලාකුළු ගැන. එතකොට දැන් උෂ්ණත්වය, වර්ෂාපතනය, සුලඟ වලාකුළු ඒ හතර කළා. උතන ටියුට් එකේ දින වගුව මම කලින් දවසක ඔයාලත් එක්ක පිරෙව්වා. එතකොට දැන් තියෙන්නේ ඔයාලට මතකද කියලා බලන්න විතරයි. මම ලබන සතියේ දැන් කාලගුණික අංග වලින් පොඩි ප්‍රශ්න ටිකක් අරගෙන එනවා. පාඩම් කරලා එන්න ඕනේ. හරිද? ඔයාලා පාඩම් කරලා එන්න ඕනේ කාලගුණික අංග වලින්. මේ රූපවල රතු පාට ඊතලයේ මොන රූපෙද? රතු පාට ඊතලයක් තියෙන්න ඕනේ මොන රූපෙද? දිශාව පෙන්වන ඊතලේ නම් මොන රූපද? සුලන් දිශා දර්ශකේ. හා සුලන් දිශා දර්ශකේ තමයි ඊතලයත් එක්ක යන්නේ. ටීචර්. ටීචර් දෙවෙනි එකේ අනිලමානේ සුලන් දිශා දර්ශකේ දෙකම තියෙනවා. දෙකම තියෙනවා. මෙන්න මෙහෙම කෝප්ප වගේ හයි කරලා තියෙන්නේ අනිලමානි. ඔයාලට රූප දෙකක් පැහැදිලි කරන්නම්කෝ. මේ විදිහට මේ කෙරවලේ දිශාව තියෙනවා නම් සුලන් දිශා දර්ශකය. ටීචර්. නේද? ඔව් ටීචර් සුදු බඩු බඩු හැදලා තියෙන එක කරගෙන යන්නේ නේද? ටීචර් අලුත් ටියුට්ටයක් දානවද? දැන් අලුත් ටියුට් එක නෑ මේකෙම තව වැඩ ටිකක් තියෙන ඉස්සරහට ඔය ටියුට් එක පෙරලා නෑ නේද? බලන්න ඔය ටියුට් එකේ දව මාතෘකා කීයක් තියෙයිද කියලා. ඒ ටික අපි ඉස්සරහට කරගෙන යනවා. එතකොට කාලගුණික අංග කියන කොටස ඉවරයි. ටීචර් තව පිටු ටිකක් තියෙනවායි දෙන්නේ. ආ හරි. එහෙනම් පුතේ මම අදට පන්තිය නවත්තනවා. ඔයාලට අද පාඩම හොඳටම තේරුණා නේද? අපෙන් සද්ද පාඩම තේරුණා ටීචර්. තේරුණා ටීචර්. හරි පාඩම් කරගෙන එන්න ඕනි එහෙනම්. හා ටීචර්. හරි එනයි මොකටම ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්.